අයිබෝවන් කතා කරන පොත් එකයි අපි අද දවසේදීත් සම්බන්ධ වෙන්නේ. අද අපි කෘතීන් තුනක් තෝරාගත්තා. හැබැයි ඔබට හුරු පුරුදු කෘතීන් තුනක්. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වයත් එක්කයි අපි අද දවසේදී කතා කරන්නේ. ලොවීනා, ඒ වගේම ආදරණීය වික්ටෝරියා සහ බෝධිලමා ඔබට මතක ඇති. ඉතින් මේ කෘතීන් තුන නිර්මාණය කරන්නේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන, ඒ වගේම සාහිත්‍යවේදියෙක් වන මොහාන් රාජවන් මඩවල මහතා. මොහාන්, මේ සැරේ ටිකක් වෙනස් විදිහක අත්දැකීමක් එක්ක යන්න බලාපොරොත්තු වෙනවා කැනඩාවට. මේ කෘතීන් තුනත් අරගෙන අපි ඒ ගැනයි කතා කරන්නේ අද දවසේදී. ඒ නිසා ආරාධනා කළා මොහාන් රාජ මඩවල මහතාට. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සති. මොකද්ද මේ වෙනස? මොකද්ද මේ කරන්න යන දේ? මෙහෙමයි, ලොවීනා ආදරණීය වික්ටෝරියා කෘතිවලට ඇත්තටම මම හිතුවටත් වැඩි ප්‍රතිචාරයක් මගේ පොත් කියවන පාඨකයන්ගෙන් ලැබුණා. ඒ හරහා මට ගොඩක් මිනිස්සුන්ගේ ආදරය ලැබුණා. ඉතින් මේ ඒ අතර මේ මට හිතිච්ච දෙයක් තමයි දැන් මේ අපේ මේ අපි පොඩි දූපතකන ඉන්න. ඉතින් ශ්‍රී ලංකා කියන්නේ පොඩි දූපතක්නේ. දූපතක්නේ මේ එතනින් එහාට යන්න ඕන කියන එක මට හැමදාම හිතිච්ච දෙයක්. අනිතක වසන්ති, ඇත්තටම මේ දැන් අපි චිත්‍රපටවලින් අන්තර්ජාතික තත්ත්වයට කියලා තියෙනවා. අපේ නළුනිලියෝ අන්තර්ජාතික වශයෙන්, කියන්නේ මේ දූපතෙන් එහා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වෘත්තීය වේදීන් ඉන්නවා. ඒ කියන්නේ සමහරක් වෙලාට ඉංජිනේරුවන්, දොස්තරවරුන්, සමහරක් වෙලාවට විද්‍යාඥයන් ඉන්නවා, නාසායකේ වැඩ කරන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. නමුත් කිසිම සාහිත්‍යවේදියෙක් මේ දූපතෙන් එහාට ගිහිල්ලා නැහැ. දැන් ප්‍රසිද්ධ නම් ගත්තොත් එහෙම මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා, සරත් චන්ද්‍ර මහත්මයා, කේ ජයතිලක මහත්මයා හෝ සයිමන් නවගත්තේ මහත්මයා හෝ මේ දූපතෙන් එහා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම හරි ඛේදවාචකයක්. දැන් අපමණ ටැලන්ස් තිබ්බ, අපමණ දක්ෂතා තිබ්බ බොහෝ පිරිස්, බොහෝ අය අපේ ලේඛන කලාව තුළ හිටියා. නමුත් අවාසනාවකට ඔවුන් සිංහල භාෂාවෙන් ලියන නිසා මෙතනින් එහාට ගිහිල්ලා නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් ලියන මේ කීප දෙනෙක් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එමේ ඉංග්‍රීෂ් පේෂන් කියන නවකතා ලියපු මයිකල් ලොන්ඩච්චි, එයා ඉංග්‍රීසියෙන් ලියන්නේ. ඊළඟට ශ්‍යාම් සෙල්ලදුරේ ෆනි බොයි කියන පොත ලියපු, ඊළඟට ෂෙහාන් කරුණාතිලක, කැප්ටන් එල්මෝ ජයවර්ධන, මේ වගේ කීප දෙනෙක් ඉන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් ඕන් ලියන. ඔවුන් ගැන සමහරක් වෙලාවට මෙතනින් එහා මේ දූපතෙන් එහා මිනිස්සු දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් ලියන නිසා. නමුත් මෙතනින් එහා කිසිම කෙනෙක් සිංහල සාහිත්‍ය කියන එක දන්නේ නැහැ. මේකක් තියනවා කියලාත් මේ දූපතෙන් එහා කවුරුත් දන්නේ නැහැ. ඉතින් මට මේ මං ලියන්න පටන් ගත්ත දවසේදම මගේ ආසාවක් තිබුණා මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ඕන කියලා. ඒක ඊට පස්සේ මේක අහම්බෙන් ඇත්තටම සිද්ධ වුණේ. හොඳයි, ඒ අහම්බෙන් වෙච්ච සිද්ධිය මේ වෙනකොට කැනඩාවට මරගෙන යන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ලොවීනා, ඒ වගේම ආදරණීය වික්ටෝරියා සහ බෝධිලමා කියන මේ කෙටි කතා සංග්‍රහය, අනිත් දෙකම නවකතා දෙකක්. ඉතින් මේ කෘතීන් තුනම ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා හෙට අනිද්දා වෙනකොට කැනඩාවට අරගෙන යනවා. 9 වෙනිදා තියෙන නොවැම්බර් 9 වෙනිදාට සෙනසුරාදා දවසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර මිසිසාගා කියන ශාලාවේදී ජනගත වෙනවා මේ කෘතීන් තුනම. එකම දේ තියෙන්නේ මේක පරිවර්තනය කරලා තියෙන්නේ ඉංග්‍රීසියට. කැනඩාවේ ජීවත් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන සෝමසිරි මුණසිංහ මහතා, අපි ඔහු පිළිබඳව මම හිතනවා මෙහිදී හැඳින්වීමක් කළ යුතුමයි කියලා. අනිවාර්යයෙන්ම සන්ති. ඇත්තටම අද වෙනතුරු මම මේ සෝමසිරි මුණසිංහ කියන මහත්මයාව මම ඇත්තටම දැකලත් නැහැ, හම්බ වෙලත් නැහැ. කවමදාකවත් මට ඔහු හම්බ වෙලා මුණ ගැහිලා නැහැ. මේ මීට අවුරුදු 2කට විතර කලින් මගේ මිත්‍රයෙක් ඉන්නවා මේ කැනඩාවේ. ඔහුත් මේ මම හිතන්නේ මෙතනටත් ඇවිල්ලා ඇති, චන්ද්‍රරත්න බණ්ඩාර කියලා සාහිත්‍යවේදියෙක්. ඔහු මට දිනක් දුරකථනයෙන් කතා කරලා කිව්වා, මොහන් මේ වාගේ පුත්වලට හරිම ආස කරන මේ පුද්ගලෙක් ඉන්නවා කැනඩාවල, ටොරොන්ටෝ වල. එයා කැමැත්තෙන් ඉන්නවා වාගේ පුතක් ට්‍රාන්ස්ලේට් කරන්න ඉංග්‍රීසියට කියලා. ඉතින් මං කිව්වා එහෙනම් මට ටෙලිෆෝන් නම්බරය දෙන්න, මං එයාට කතා කරන්නම් කියලා. ඊට පස්සේ මම දුරකථන එතුමක් ගත්තා සෝමසිරි මුණසිංහ මහත්තයාට. මේ පස්සේ ඇත්තටම බලනකොට එයා ඒ වෙනකොට ආදරණීය වික්ටෝරියා පුතේ 3/2කට වැඩි කොටසක් පරිවර්තනය කරලා ඉවරයි. මගෙන් ඇහුවා මම මේකට පරිවර්තනය කරාට කමක් නැද්ද කියලා. මම කිව්වා හා, මමත් ඕක ට්‍රාන්ස්ලේට් කරන්න තමයි ඔළුවේ තියාගෙන හිටියේ. මේ නමුත් ඉතින් ඒකට හරි අවස්ථාවක් පෑදුන්නේ නැහැ කියලා. මේ ඊට පස්සේ මං ඇහුවා ඇයි ඔයා මෙච්චර ලංකාවේ, දැන් මම පිදෙන අතර කිසිම පෞද්ගලික දැන හඳුනා ගැනීමක්වත් නැහැ. මං ඔහුව දැකලත් නැහැ, මං ඌට කලින් ඔහු මං ගැන දන්නෙත් නැහැ, මං ඔහු ගැන දන්නෙත් නැහැ. ඉතින් මෙච්චර මේ ලියන මිනිස්සු ලංකාවේ ඉද්දි මගේ පොතක් මම තෝරගත්තේ මොකටද කියලා. ඔහු දන්නේ ආදරණීය වික්ටෝරියායි ලොවීනායි පමණයි.
මගේ පොත් ගැන ඕ පොත් ගැන දන්නවා මගේ ඔක්කොම පොත් ටික කියවලා තිනවා සියලු පොත් පහම කියවලා තිනවා එහෙම මගේ කිසිම මං ගැන හඳුනා ගැනීමක් නැහැ මං හිතුවා ඉතින් මෙච්චර ලේඛකයෝ ඉද්දි මගේ පොතක්ම තෝරගත්තියයි කියලා පස්සේ ඔහු කිව්වා මොහන් ඔයාගේ පොත්වල පොඩි ඉන්ටර්නැෂනල් ඇපීල් එකක් තියෙනවා ඒකට මං කැමති කියලා මම කිව්වා මොකද්ද මේ ඒ කියන්නේ ඔයාගේ පොත් කියවනකොට අපේ රටේ අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච හරි අපූර්ව දේවල් ටිකක් කියනවා ඒ කියන්නේ උදාහරණ විදිහට අපේ රටේ තිබ්බ මිත්‍යා විශ්වාස තවමත් තියෙන මිත්‍යා විශ්වාස ඇදහිලි ආගමික බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙච්ච නොඑක් විශ්වාස එතකොට මිනිස්සුන්ගේ ජීවන පැවැත්මේ දේවල් දැන් මේ වගේ දේවල් බටහිරට යනකොට මිනිස්සුන්ට අලුත් අත්දැකීම් වෙනවා දැන් උදාහරණයකට ගන්නකෝ දැන් අපි කොච්චර දියුණු වුණත් දේව විශ්වාස කියන එක අපි අතරින් ඈත් වෙන්නේ නැහනේ දැන් අපි ගොඩ නැගිලි දවසින් දවස අලුතෙන් බිහි වෙනවා නගර අලංකරණ බිහි වෙනවා යාන වාහන එනවා නමුත් හන්දියක් හන්දියක් ගානේ දේවාලයක් තියෙන එක නැති වෙන්නේ නැහනේ කැඩෙන්නේ නැහනේ මොකක් වුණාක වුණා කුඩු කළා දේවාල ටික තියෙනවනේ හරි දැන් දෙයියෝ කියලා අපි කවදාවත් අපි හවස් සරුවක ගිහිල්ලා චැට් එකක් දාලා කෝපි එකක් බිලා නැහනේ දෙයියෙක් එක්ක හරි ඉතින් අපි හැම විශ්වාසයක් තියනවා කියලා විශ්වාස කරනවා. එහෙම කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. එහෙම කෙනෙක්ගෙන් අපිට පිරිසරණක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ වගේ විශ්වාස දේව විශ්වාස ගත්තොත් එම හරි පළල් වසන්තිවා දන්නවනේ. ඉතින් ලොකු දේව විශ්වාස ගොඩක් තියෙනවා. ඒකත් එක්ක බෙදෙච්ච මිත්‍යා විශ්වාස තියෙනවා. ඉතින් මේවත් එක්ක මම වැඩ කරන්නේ මොකද අපේ මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධ අපේ ජීවිත හැඩගැහිලා තියෙන මේවත් එක්ක. ඒවා කෙලින්ම මිත්‍යා විශ්වාස කියලා අයින් කරොත් එම අපේ ජීවිතත් අයින් කරන්න වෙනවා. අපේ ජීවිතෙන් කොටසක් මේකත් එක්ක නැති වෙලා යනවා. මගේ නිර්මාණයට මම ඒව ගොඩක් පාදක කරගන්නවා මොකද ජනශෘතියත් එක්ක මම හරි බැඳීමක් තියෙන නිසා. ඉතින් සෝමසිරි මුනිසිංහ මහත්මයා කිව්වේ මේවා බටහිරට ගොඩක් ලඟ වෙන්න දේවල් මිනිසුන්ට ආස හිතන දේවල්. ඒ නිසා මේක වාගේ පොතක් මට හිතනවා කියලා ට්‍රාන්ස්ලේට් කරන්න. ඊට පස්සේ තමයි ඔහු ට්‍රාන්ස්ලේට් කරේ මුලින්ම ආදරිනී වික්ටෝරියාගෙන් පටන් ගත්තා. ඊට පස්සේ ලොවිනා එකත් ඔහු ආසාවෙන් කළා. වික්ටෝරියාකට මම හිතන අවුරුදු දෙකකට වැඩි කාලයක් උඩ ගියා. ලොවිනා සඳහා ගිය අවුරුද්දක් විතර කාලයක් අර එක්ස්පීරියන්ස් එක තිබිච්ච නිසා. ඔහු ඇත්තටම මේ ඔබ්සර්වර් සන්ඩේ ඔබ්සර්වර් ඩේලි නිවුස් කියන පුවත්පත්වල 1980 දශකයේ කතෘ බෝඩ් එකේ ඉඳලා මේ කතෘවරයෙක් වශයෙන් ඉඳලා ඊට පස්සේ ගල්ෆ් නිවුස් එකේ රස්සාවට ගිහිල්ලා තිනවා මේ ඩුබායි වල ඊට පස්සේ තමයි කැනඩාවට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔහු භාෂා දෙකම ගැන හොඳටම දන්න හොඳ උගතෙක්. ඉතින් මට සතුටුයි මම කීප දෙනෙකුට පෙන්නුව ඇත්තටම ඕක. ඊට පස්සේ උනුත් කිව්වා මේක හොඳ පරිවර්තනයක් කියලා. හොඳයි මම හිතනවා මහේෂ් වීරකුන් මහත්මිය ගැනත් සඳහන් කරන්නට ඕනේ ඔබේ මේ තෙවෙනි පොත කෙටි කතා සංග්‍රහය පරිවර්තනය කරන්නේ ඇයයි. ඔව් ඒක ඇත්තටම මගේ ඉල්ලීමටම සිද්ධ වෙච්ච දෙයක්. මොකද මහේෂ් වීරකෝන් මගේ මේ පොත්වලටම හරිම කැමැත්තෙන් හිටපු රසිකාවියක් ඇත්තටම. ඇය මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්ය වෙක් වශයෙන් වැඩ කරලා දැන් අබුඩාබි වල ජීවත් වෙන්නේ. මේ ඉතින් කීප වරක්ම ඇයමට කතා කළා මගේ පොත් කියවලා මෙයා කරලා මේ ඊට පස්සේ අන්තිමට මම මට කතා කරේ මගේ ඔය ඕකට පාදව වෙච්ච බෝධිදීම සහ සීන කියන කෙටි කතා සංග්‍රහවල එකතුවක් තමයි ඔක තියෙන්නේ. ඒක කියලා කතා කළා මේ මම මේ අලුතෙන්ම ඔයාගේ කෙටි කතා ටික කියුවේ මට ඇත්තටම හරි ආස හිතුණා මම ඔයාගේ නව කතාව විතරයි මීට කලින් කියවලා තිබ්බේ කියලා කිව්වට පස්සේ මං කෝ වෙනවා ඔයාලට පුළුවන් නම් මේක පුළුවන් නම් ට්‍රාන්ස්ලේට් කරන්න ඔක්ල මම ඇත්තටම විහිළුවට වගේ කිව්වේ. ඉතින් ඊට පස්සේ හා හරි මම බලන්නකෝ මට සතියක් විතර දෙන්න ඔක්ල මට සතියකට පස්සේ මට කතා කරා හරි මම එකක් ට්‍රාන්ස්ලේට් කරලා මම ඔයාට එවන්නම් කියලා එකෝ PDF එක. පස්සේ ඒක මම කීප දෙනෙකුමත් කිව්වා මටත් ඒකට හරි සෑහීමකටපත් වුණා. ඊට පස්සේ මම කොහේනවා ඔක්කොම ටික කරන්නක කියලා ඊට එහෙම තමයි ඒක සිද්ධ වුණේ. හොඳයි මේ කෘතීන් තුනම ජනගත වෙනවා කැනඩාවේදී. අපි තව තොරතුරු කතා කරමු. කෙටි විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසු අපි අලිත් කතා කරන පොත් වැඩසටහන සමගින් සම්බන්ධ වෙමු. අපි කතා කරමින් සිටියේ මොහාන් රාජ මඩවල මහතාගේ මේ කෘතීන් තුනක් ජනගත වෙනවා ඉංග්‍රීසියට නැගිලා, ලොවීනා, ආදරණීය වික්ටෝරියා සහ බෝධිලමා කියන මේ කෙටි කතා සංග්‍රහයත් ඇතුළුව නවකතා දෙකක් එක්ක නොවැම්බර් 9 වෙනිදා සෙනසුරාදාවේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර මිසිසාගා ශාලාවේදී. කොහොමද ඒ කටයුතු සිදු වෙන්නේ මොහාන්? ඇත්තටම මේකේ මම කරන්න දෙයක් නැති තරම් යන්න විතරයි තියෙන්නේ. ඔව් ඒ වගේ. මේක ඇත්තටම මේ මූලිකත්වයේ ගත්තේ මුලින්ම මේ සෝමසිරි මුනිසිංහ මහත්මයා මේ දැන් අවුරුදු 20ක් 30ක් කැනඩාවල ජීවත් වෙන්නේ. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ මේ උපාධිධාරින්ගේ සංගමේ ශාඛාවක් තියෙනවා ටොරොන්ටෝ වල. ඉතින් ඔහු ඒකේ සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ ඔවුන් තමයි ඇත්තට මූලිකම අනුග්‍රහය සහ කැපවීම මේකට දරන්නේ.
ඊට අමතරව මේ කැනඩා ලංකා මිත්‍රත්ව සහෝදරත්වයත් ඒකට සහභාගී වෙනවා. ඊළඟට මේ යාත්‍රා කියලා මේ අපේ සිංහල ජනතාව අතර තියෙන සිංහලෙන් පළවෙන පුවත්පතක් තියෙනවා කැනඩාවේ ටොරොන්ටෝ වල. ඒ පුවත්පත කරන්නේ චන්ද්‍රරත්න බණ්ඩාර මහත්මයා. ඊපස්සේ ඔන්න ඔය කණ්ඩායම් තුන කැලණි විශ්වවිද්‍යාලයේ ටොරොන්ටෝ නුවර මේ ඇලුම්නි ශාඛාව, ඊළඟට කැනඩා ලංකා මිත්‍රත්ව සහෝදරත්වය, ඊළඟට යාත්‍රා පුවත්පත. ඔය කණ්ඩායම් තුන එකතු කරලා තමයි දැන් ඒගොල්ලෝ හෝල් බුක් කරලා ඉනිටේෂන්ස් යවලා ඔක්කොම ලෑසි කරලා. මේ ඇත්තටම එක පැත්තකින් තව එකක් තියෙනවා වසන්ති. මොකද දැන් සෝමසිරි මුණසිංහ මහත්මයා හරියට පොත් කියවන කෙනෙක්, ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහලෙන් ඔහුට සාහිත්‍ය පිළිබඳ ලොකු ලැදියාවක් තියෙනවා. නමුත් ඔහු ඇත්ත එක පැත්තකින් ඔහු මේ ශේෂ්ත්‍රයට අත්පොත් තබන පළමුවෙන අවස්ථාව මේක. කොච්චර දැනුමැති පුද්ගලෙක් වුණත් ඌ මීට කලින් එහෙම වැඩක් කරලා නැහැ, පොතක් ඔහුගේ නමින් පළ වෙලා නැහැ. ඉතින් ඔහුටත් ගෞරවයක් පිණිස මේ උත්සවය ඒගොල්ලෝ සංවිධානය කරන්නේ. මොකද ඔහු එහි ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ඇතනවා. ඒ කියන්නේ ඔහුටත් සුවිශේෂී අවස්ථාවක්. සුවිශේෂී අවස්ථාවක් නිසා. ඉතින් ඔහුටත් කරන ගෞරව සැලකීමක් විදිහට තමයි මේ දෙකම එකතු කළොන් ලෑස්ති කරන්නේ. ඉතින් මටත් ඒක ආඩම්බරයක්. ඔහු මගේ පොතකට සම්බන්ධ වෙච්ච එක. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්න මොකද වෙන්නේ කියලා. මොහන් අපි දැන් දැකලා තියෙනවා තව පැත්තකින්. දැන් ඔය විදිහට දැන් ඔය කැනඩාව එක රටක් විතරයි. නමුත් එංගලන්තයේ ඔය වගේ රටවල් එක්ක ගන්නකොට අපේ ශ්‍රී ලාංකිකයෝ වැඩිපුර ඉන්නේ. විශේෂයෙන් ඉතාලි වගේත් මම දැකලා තියෙනවා. අපේ ඕස්ට්‍රේලියාව මේ ශ්‍රී ලාංකිකයෝ බහුතරයක් වෙසෙන මේ රටවල් වල මට හිතෙනවා සමහර සාහිත්‍ය ගැන පුදුමාකාර උද්දීපනයක් තියෙනවා ලංකාවේ සමහරට පිරිසට වඩා තියෙනවද කියලා හිතෙනවා. ඒක මම දන්නේ නැහැ රටින් එතර ඉන්න නිසා සිදුවෙන දෙයක්ද හැඟීමක්ද කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් ඒ රටවල් වලින් අපිට එන මොහොතවල් අපිට මේ සමහරට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා ඒ අයත් සමග මේ වැඩසටහන්වලදීම, ඒ අය කරපු නිර්මාණවලදීම. ඉතින් මට දැනෙනවා අපිට වඩා හැඟීමක් අපේ ලාංකිකත්වය ගැන, සාහිත්‍ය ගැන, අපේ කම ගැන, අපේ සංස්කෘතිය ගැන ඔවුන්ට හැඟීමක් තියෙනවද කියන. දැන් මෙහෙමනේ වසන්ති, දැන් ළඟ ඉන්නකොට ඒකේ තියෙන වටිනාකම දැනෙන්නේ නැහැනේ. හරි පොඩ්ඩක් ඔව් පේන මානේ තියෙනට නිකර නිතර දකින කුකුලගේ කරමුල සුදු පාටයි පේන්නේ කියලා කියනවානේ. ඉතින් ඒ වගේ අපේ තියෙන දේවල් වල වටිනාකම අපිට දැනෙන අඩුයි. මේකත් එක්කම අපි ජීවත් වෙන නිසා දැන් අපි කොච්චර කිව්වත් අපේ සංස්කෘතිකාංග සමහර විශ්වාස, සමහර ඇදහිලි ක්‍රම, සමහර මිත්‍යා විශ්වාස අපිට සමහරක් වෙලාවට අපි මොනාද මේ කියලා කෙල ගහනවා වගේ විසිකරලා දාන අවස්ථා තියෙනවා. මේ වටිනාකමක් නැහැ කියලා. නමුත් ඒවල සමහර අභ්‍යන්තරයට ගියාම පුදුමාකාර දේවල් තියෙනවා. දැන් උදාහරණයක් කරන්න මේ ජනශ්‍රුතියත් එක්ක සම්බන්ධ වෙච්ච ජනකතා, ජන විශ්වාස, එතකොට ජනකවි. ජනකවි කියන්නේ නිකන් අතහැරලා දාන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවල මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් එක්ක හරිම නිර්මාණාත්මක දේවල් තියෙනවා. ඉතින් අපි මේකත් එක්ක ජීවත් වෙනකොට ඒවල වටිනාකම් අපිට හැඟෙන්නේ නැහැ. නමුත් මේ රටින් එළියට ගිහිල්ලා ඉන්නකොට මේක දිහා හපුව හැරලා බලනකොට මේකේ වටිනාකම් අපිට පේන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ හරි උද්‍යෝගයක් තියෙනවා අපේ රට ගිහිල්ලා අවුරුදු ගාණක් යම් රටක ඉන්නකොට මේ රට ගැන මොකද්ද අපිට මේක හොයන්න බැරි වුණානේ, මෙච්චර වැදගත් දේවල් මෙහි තියෙනවානේ, අපිට මේක මිස් වුණානේ කියලා මේක හොයන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙනවා ඇත්තටම. දැන් ආකිව් වගේ මේ ඉතාලියේ ඉන්න බොහෝ පිරිස් ඉන්නවා, කැනඩාවේ ලොකු කොමියුනිටි එකක් ඉන්නවා, සිංහල ඔස්ට්‍රේලියාවෙත් ඒ වගේ ඉන්නවා. ඉතින් ඇත්තටම ඔවුන් මේ රට ගැන දැන් ගියාට පස්සේ සමහරක් වෙලා ආදරය කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේක උන්ටත් අලුත් අත්දැකීමක් වෙයි. මොකද මං හිතන්නේ දැන් වරක් දෙකක් ලංකාවෙන් පිට සිංහල පොත් ජනගත කිරීම සිද්ධ වුණා. ඔස්ට්‍රේලියාවට මතකයක් වරක් සිද්ධ වුණා, කැනඩාවෙත් එක වරක් සිද්ධ වුණා. නමුත් අර සිංහල සාහිත්‍ය පොත සිංහලෙන් ලියවෙච්ච පොතක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා මං හිතන්නේ මීට කලින් සිද්ධ වෙලා නැහැ. නිසා ඔවුන්ටත් මටත් අලුත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා. අනිත් පැත්තෙන් මම හිතනවා දැන් ඔය වගේ විදේශ රටවල හුඟක් කලාවට සංගීත ප්‍රසංගයේ දරිපත් වෙනවා, වේදිකා නාට්‍ය අරගෙන යනවා, ටෙලි නාට්‍ය රූගත කිරීම කරනවා. මේ සාහිත්‍ය උළෙලක් එහෙම නැත්නම් කෘතීන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ජනගත කිරීම උළෙලවල් හරි කලක්. ඔව් මම හිතන්නේ මේ වගේ දෙයක් නම් සිංහල පොතක් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරලා නම් සිද්ධ වෙලාම නැහැ මම දන්න තරමින්. ඒ හැම සුවිශේෂී කාරණාවක්ම අද දවසේ මම මෙතන මේ පොත් තුනත් එක්ක එකතු වෙලා තියෙනවා. දැන් මේ ටික කරගෙන ඉන්නද කල්පනාව මේ දවස්වල තවත් අලුත් නිර්මාණයක් එහෙම නැත්නම් අලුත් දෙයක් මේ හිතේ පහළ වෙලා තියෙනවද, ලියවෙනවද, මොකද වෙන්නේ? තවම නම් නෑ වසන්තේ. මොකද මම නිතරම එක දිගට ලියන මනුස්සෙක් නෙමෙයි. වැඩක් ඔළුවට මගේ ආවට පස්සේ ඒ ගැන පොඩ්ඩක් ફોකස් කරලා චුට්ටක් ඒ ගැන හදාරලා එහෙම මේ ලියන හැඟීමක් නෙමෙයි මට තියෙන්නේ. ඉතින් පොඩි අදහස්
කීපයක් තියෙන ඔළුවේ ටිකක් පොඩ්ඩක් හැඩගැහිමින් යනවා තවම නිකන් වැඩකට එහෙම හරියට බහැලසන්නේ නැහැ මේ ඉතින් ඒ අතර මේකට මට හිතුනේ එකක් මගේ ආසාවක් තිබ්බ මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඇත්තම කිව්වොත් වසන්ති මේක මේ මේ හරිම මේ රිස්ක් එකක් තියෙන එකක් දැන් සිංහලෙන් අපි පළ කරන පොත්වලට මේ රටේ මාකට් එකක් තිබුණාට මගේ පොත් ගොඩක් මිනිස්සු පාඨකයන් අරගෙන කියුවට ඉංග්‍රීසි පාඨක සමූහයක් අපිට හැදිලා නැහැ සිංහල මේ මේ සිෂේෂන් සිංහල එකක් ට්‍රාන්ස්ලේට් වෙලා හරි එහෙම හැදිලා නැහැ ඉංග්‍රීසි පාඨක පිරිසක් අතිවිශාල පාඨක පිරිසක් ලංකාවේ ඉන්නවා නමුත් ඔවුන් පුරුදු වෙලා තියෙන්නේ අර බටහිර නම් ගිය ලේඛකයන්ගේ පොත් කියවන මිසක් ලංකාවේ මිනිස්සුන්ගේ පොතක් ඉංග්‍රීසියෙන් කියවන්න නෙමෙයි ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ එනිසා මේ අපිට සිංහලෙන් පළ කරන පොතක් පිටපත් 3000ක් 5000ක් 10000ක් විකුණ ගත්තට අර පොතක පිටපත් 500ක්වත් විකුණ ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒ හින්දා මේකෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් මට ලැබෙන්නේ නැහැ. නමුත් මම උත්සාහයක් දරනවා අර මුලින් කිව්වා වගේ මේ දූපතෙන් එහාට අපිට යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මම කිව්වේ කිසිම ලේඛකයෙක් මෙතනින් එහාට මේ සිංහල සාහිත්‍ය සම්බන්ධ පියවරක් අරන් නැහැනේ. අනිත් එක දැන් ඔයාලට බලන්න දැන් ලංකාවේ කොච්චරක් පොත් සිංහලෙන් මුද්‍රණය වෙනවද? ඒ අතර මේ කවුද මේවා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා පිට වෙන්නේ කීයෙන් කීයද? හේතුව දැන් උදාහරණයක් විතර දැන් මට මතකයි මේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අපි දන්නවා මේ ඒ ස්වර්ණ පුස්තක සම්මානයට තේරෙන පොත ඔයා මේකට බොහොම සම්බන්ධයිනේ. පොත් 10-15000ක් අනිවාර්යයෙන්ම ඒ පොත් ප්‍රදර්ශනයේ විකිරනවා ස්වර්ණ පුස්තක සම්මාන දිනන පොත. නමුත් පහුගිය කාලයේ තිබුණා මීට අවුරුදු කීපයකට කලින් ඒ පොත අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන ව්‍යාපෘතියක්. මං හිතන්නේ දැන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වර්ණ පුස්තක තේරෙන පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඒ ප්‍රකාශන ඔව් ඉංග්‍රීසි පාඨකීම මේ ප්‍රකාශන ආයතනයේ මැදිහත් වෙලා ඒක කරනවා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා. නමුත් ඒක දැන් මං හිතන්නේ සිද්ධ වෙන්නේ නැහැ. එකම හේතුව තමයි ඒ පොතෙන් 1000ක්වත් අලෙවි කරගන්න බැරුව ඇති. ඉතින් ඒ කියන්නේ දැන් අර පොත සිංහල පොත 10-15000ක් විකුණනාට අරකෙන් 10000ක්වත් අලෙවි කරන්න බෑ. ඉතින් මොකද මේ දැන් ඕන තරම් පොත් ඔයා දන්නවනේ දැන් මාසෙකට පරිවර්තන ලංකාවේ නිකුත් වෙනවා ගණන් කරන්න බැරි ගණන් විශාල සංඛ්‍යාවක්. ඉංග්‍රීසියෙන් තියෙනවා සිංහලට පරිවර්තනය වෙනවා. නමුත් සිංහල පොතක් ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. දැන් ඉංග්‍රීසි එකක් සිංහලට දානකොට දැන් ওই Google Translation එකට ගියාට පස්සේ ඕකටත් කෙලින්ම ওই වචන ටික දැම්මට පස්සේ කෙලින්ම ට්‍රාන්ස්ලේෂන් එක ගිහලා පොඩ්ඩක් අකුරු වචන ටිකක් හදන්න විතරයි තියෙන්නේ. සමහරක් කරලා ඉංග්‍රීසි ලොකු දැනුමක් නැති මිනිස්සුත් දැන් ඕක පටන් ගන්න තියෙනවා. ඒකයි මේ සමහර දැන් අපිට පොත් කියවන්න යන වෙලාවට වඩා අඩු වෙලාවකින් සමහරු ට්‍රාන්ස්ලේට් කරලා ඉවරයි. නමුත් මේ වැඩේ එහෙම කරන්න බෑනේ. මේකට භාෂා දෙක ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. සිංහලත් දැනගන්න ඕනේ, ඉංග්‍රීසිත් හොඳට දැනගන්න ඕනේ. කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හරිම කල්පනාවෙන් අර තාක්ෂණය පාවිච්චි කරලා මේක කරන්න බෑ. අර වගේ ලේසියට. ඉතින් මේකේ බාහිර දොර වැඩක් තියෙනවා. අනිත් එක මේ භාෂා දෙකම තියෙන දැනුම විදිහට මිනිස්සු මේ වගේ වැඩකට සම්බන්ධ කරගෙන දීර්ඝ කාලයක් තියාගන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. ඒගොල්ලන්ට දහසක් වැඩනේ. ඉතින් ඒ නිසා කවුරුත් අත ගහන අඩුයි මේකට. මොකද නිකන් විකිනෙන්නෙත් නෑ, රිස්ක් එකකුත් අරගෙන මේ ඒ නිසා මේ ඒ රිස්ක් එක ඉතින් මම ගත්තා බලන්න. අනිත් පැත්තෙන් තමයි මේ මේ මම තව එකක් කියන්න ඕනේ. දැන් මේක මේ මුද්‍රණය කරන්න පටන් ගන්නකොට මට ආසාවක් තිබ්බ වසන්ති මේක කරන්න මේ ඉන්ටර්නැෂනල් පබ්ලිෂර්ස් ලයින් උදාහරණයක් විතර පෙන්ගුයින්, හාප කොලින්ස්, මැක්මිලන් වගේ පරිවර්තන ප්‍රකාශකෙක් ලාකරි යන්න පුළුවන් අනිවාර්යම ජාත්‍යන්තර මුද්‍රාවක් තියෙනවානේ. දැන් අපේ රටේ ගොඩාක් පබ්ලිෂර්ස්ලා ඉන්නවා. කවුරුත් මේ ඒ සිංහල පොත් ගහන පබ්ලිෂර් කෙනෙක් කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ දූපතෙන් එහා කෙනෙක්. හරි, මම නම් කියන්න ඕනේ ඕන කෙනෙක් අහලා බලන්න, කවුරුත් දන්නේ නැහැ. නමුත් අපි මැක්මිලන් කිව්වොත්, පෙන්ගුයින් කිව්වොත් දන්නවනේ. මම උත්සාහ කරා ඇත්තටම මගේ තියෙන සම්බන්ධතා හරහා කීප දෙනෙක් මාර්ගෙන් මේක කරන්න. නමුත් කිසිම කෙනෙක් ඒකට කැමති වුණ නැහැ. හේතුව මොකද්ද? ඒගොල්ලෝ කවුරුත් සිංහල සාහිත්‍යයක් ගැන, සිංහලෙන් ලියවෙන සාහිත්‍යයක් ගැන දන්නේ නැහැ. ඒකට මාකට් එකක් ජාත්‍යන්තර වශයෙන් තියෙයි කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඉතින් ඒකට අදිමදි කරනවා. ඒ නිසා තමයි කිසිම මං හිතන්නේ අපේ පොතක් පෙන්ගුයින් ප්‍රකාශන ආයතන කරලා නැහැ. ඒක ඉංග්‍රීසියෙන් පළ වෙච්ච දැන් මං හිතන්නේ ඉංග්‍රීසියෙන් දැන් ටග් ගාලා මයිකල් ලොන්ඩච්චි මහත්මයාගේ පොතක් ගනි ඒගොල්ලෝ ප්‍රකාශයටපත් කරනවා. නමුත් ඔහු ලියන්නේ ඉංග්‍රීසියෙන් පමණක් නිසා. නමුත් සිංහලෙන් භාෂාව කියන භාෂාවක් තියෙනවා හෝ ඒකෙන් මෙහෙම සාහිත්‍යයක් මේ ලංකාවේ තියෙනවා කියලා මෙතනින් එහා දුපති මිනිස්සු යම් එහෙම වැටහීමක් නැහැ. ඒක ඇත්ත. ඒ පිළිගැනීමට අපි ඇවිල්ලා නැහැ. අපි ඒ පිළිගැනීම මං හිතන්නේ ඒත්තු ගන්නලා නැහැ. ඒ රටවල් වලට. ඉතින් ඒක නිසා ඇත්තට මේක විශාල අභියෝගයක්. මොහාන් රාජ් මඩවල මහතා හෝ මම හිතනවා මේක අපි එක පියවරක් හරි ඒ අභියෝගය බාර අරගෙන ගත්තොත් එහෙම
තව පීවර දෙක තුනක් හරි ඊළඟ තව අවස්ථාවක් තව කෙනෙකුට තියෙයි යන්න පුළුවන්ද කියලාවත් හිතලා බලන්න. ඉතින් ඒක නිසා ඒ කාරණා සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලොවීනා, ආදරණීය වික්ටෝරියා, ඒ වගේම කෙටි කතා සංග්‍රහය බෝධිලිම, මේ තුනම දැන් පරිවර්තනය වෙලා තියෙනවා ඉංග්‍රීසියට. නොවැම්බර් 9 වෙනිදා සෙනසුරාදාවේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී මිසිසාගා කියන ශාලාවේදී ජනගත වෙනවා ඒ උත්සවය පැවැත්වෙනවා. ඉතින් අපි අපිට හැකියාවක් තිබුණොත්, එහි රූගත කිරීම සිදු කරලා තිබුණොත් අපිට පුළුවන් අපේ කතා කරන පොත් වැඩසටහනේදී පසු කාලීනව එය විකාශනය කරන්නට ඒකත් මම කියන්න කැමතියි. හොඳයි, ස්තුතියි මොහාන්. අද දවසේදී අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ඒ වගේම මම හිතනවා මේ වැඩසටහනට හැකියාවක් තිබුණොත් කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිටින නුවර සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට නැරඹීමේ අවස්ථාවත් අපි YouTube හරහා ලබා දෙනවා. ඉතින් ඒකත් මතක් කරන්නට ඕනේ. එහෙමනම් ස්තුති ඔබට යලිත් වතාවක්. කතා කරන පොත් වැඩසටහනින් අපි අදට සමුගෙන යනවා මොහාන්ටත් සමුදෙන ගමන්. එහෙමනම් සුබ දවසක්.